මෙරට ඉතිහාසයේ 1977 අවුරුද්ද කියන්නේ පෙරලිකාව අවුරුද්ද. දේශපාලන වෙනස්කම් සිද්ධ වෙන අවුරුද්ද. මේ අවුරුද්දේ චිත්‍රපට කිහිපයකටම දේශපාලනයෙන්ද අපූර්ව නාටකයක් ඇති. මොකද දේශපාලනයෙන්ද චිත්‍රපට වල වෙනම නමක් යලිපදේ කියන චිත්‍රපටය ආවේ ටික දවසක් යනකොට. මොකද 77 ජූලි මාසයේ තමයි යලිපදේ ආවේ. චිත්‍රපටයේ කියන්න ගත්තේ අලිපදේ කියලා. අවුරුදු ගානකට පස්සේ එවකට පැවති සමගි පෙරමුණ ආණ්ඩුව පැවදිලා එක්ස ජාතික පක්ෂ රජයක් වෙනවා. ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ නායකත්වයේ යන්නේ. ඉතින් අලිපදේ කියලා. ඉතින් ඔන්න ඔය කාලේ තව එක චිත්‍රපටයක් ආවා ටොම්පජා කියලා. ටොම්පජා චිත්‍රපටයේ එන්නේ 1977 රජය පිහිටවන මාස කිහිපයකට පස්සේ. මේ චිත්‍රපටයේ එන්න කලින් කියන්නේ 1977 ජූලි මාසයේ රජය පිහිටවන්නට කලින් ආව චිත්‍රපටයක් චින්චින් නෝනා කියලා. මේ චින්චින් නෝනා කියන නම ඒ අවදියේ සිනමා උපන්දාරණකම ඇතුළේ ආරෝපණය කරා. ඊට පස්සේ දැන් ශාල බලාපොරොත්තු තියාගෙන ආපු ජය.ආර්. ජයවර්ධන මහත්මයා අග්‍රාම මහත්තුරේ ගුණේ කටයුතු කරලා පළවෙනි අයවැය වෙනකොට මේ නොවැම්බර් මාසේ ඒ බලාපොරොත්තු යම් යම් දේවල් සිද්ධ වුණා. වෙන වෙන දේවල් සිද්ධ වුණා. උදාහරණයක් හැටියට කූපන් තිබෙච්ච නැත්නම් සලාක ක්‍රමයෙන් එයින් අහෝසි වුණා කියලා. මෙන්න ජය.ආර්. ජයවර්ධන නැහැට මේ චිත්‍රපටයේ නම ආරෝපණය වුණා ටොම් පචය. චින්චින් නෝනා ගියා ටොම් පචය ආ. මෙන්න මෙව කොළඹ පෝස්ට් වල වෙලා තිබුණා. එතින් කොයි කොයි හැටවල මේ ටොම් පචය කියන්නේ අධ්‍යක්ෂකවරු දෙන්නේ චිත්‍රපටයක්. ඒ තමයි ලංකාවේ මුල් වතාවට නළුවන් දෙදෙනේ සහ අධ්‍යක්ෂණය කරපු මුල්ම චිත්‍රපටය. නළුවන් දෙදෙනා රොයි ද සිල්වා සහ ස්ටැන්ලි පෙරේරා. රොයි ද සිල්වා 60 දශකයේ සිනමාවට ඇවිල්ලා අපේ ජනප්‍රියම සිනමා නළුවෙක් වුණා. පසු කාලෙක මේ චිත්‍රපටයෙන් පස්සේ හොත් ජනප්‍රියම අධ්‍යක්ෂකවරයෙක් වුණා. අනිත් තැනට ස්ටැන්ලි පෙරේරා. ස්ටැන්ලි පෙරේරා කියලා හඳ චිත්‍රපටේ නැත්නම් 50 දශකයේදී අපේ සිනමාවට එකතු වෙලා එදාම ජනප්‍රිය නළුවෙක් වෙලා ඌ හැබැයි අධ්‍යක්ෂණය කරන්නේ චිත්‍රපට දෙකයි. මේ මුල් සම අධ්‍යක්ෂණය. ටොම්පජා චිත්‍රපට පාදක වුණේ ඇලන්සන් මෙන්ඩිස් රචනා කරපු මලාමල්ල කියන වේදිකා නාට්‍ය. මේ වේදිකා නාට්‍යයේ රෝදසිද චරිත නිරූපණය කරලා තියෙනවා. තිබුණේ අපූරු කතන්දරයක්. ටොම්පජා චිත්‍රපටයේ මිතුරෝ දෙන්නෙක් වෙනවා චමින්දයි ජලතුයි. එකෙනෙක් කොහොමද සිල්වා චමින්ද ජගත් ෆ්‍රෙඩී සිල්වා. ඉන් මේ අතරේ චමින්ද තමන්ගේ ජගත්ගේ මාමගේ මාමා වෙච්ච රණවක මුදලිගේ දියණිය කල්යාණිත් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පවතුනවා. රණවක මුදලට ළඟපෑවේ දොම් සිල්සේන, කල්යාණි, සුමනා අමරසිංහ. මේ අතර වාරේ මංගලිකා කියන තරුණියකගෙන් මේ ලිපියක් ලැබෙනවා ජගත්. මේ ලිපිය ගැන අහනවා මේ චමින්දගෙන් ජගත්. එතකොට චමින්ද කියනවා තමන් වන්නාර වෙලදී හඳුන්වන්නේ මේ චමින්ද කියලා නෙවෙයි මගේ නම. එතකොට එඩ්වඩ් අබේකුස්ස තමන් මංගලිකාගේ භාරකාරය කියලා. මේ අතර වාරේ මේ මංගලිකාට මේ චමින්ද නැත්නම් එඩ්වඩ් අබේකුස්ස කියනවා මේ තමන්ට කොළඹ සහෝදරයෙක් ඉන්නවා තමන් වගේම එයාගෙනම චමින්ද. ඒ චමින්දට මේ මාරාන්තික රෝගයක් තියෙනවා කියලා. කොහොමද මංගලිකා මේ නොදුටු චමින්දට යටි සිටින් ප්‍රේම කරනවා. මේ අතර කල්යාණිගේ උපන්දින සාදයකට මේගොල්ල යනවා චමින්ද ජගතුයි බෙස්වලාගෙන. මෙතනදී මහා ආරවුල් ගොඩක් සිද්ධ වෙනවා. කොමුණක් අර ජගත්ගේ මාම රණවක මුදලිගේ නෝන නැත්නම් රණවක මැතිනිය චමින්දර පොඩ්ඩක්වත් කැමති නැහැ. මේ කල්යාණිට කැමති වෙලා ඉන්නවා තවත් එක්කෙනෙක්. ඒ වගේම මුදලිගේ මේ බූදලට හැගාගෙන ඇලෙක්ස් කියලා කෙනෙක් යා මේ ගෙදර දින සේප්ව කරන්න උත්සාහ කරනවා. මේකේ ඇලෙක්ස් දැනගන්නවා මුදලිගේ නංගිගේ එක පුතෙක් නැතුණා කියලා. නැති වෙලා පුංචි කාලේ වෙන්න උනා කියලා. මුල වෙලාවට මේ නංගිගේ මාතෑ දෙන්න දැන් නැහැ. එතකොට අර ජගත් ජීවත් වෙන මාමා යටදී. ඉතින් ඕන් කරන්නේ මේ එංගලන්තේ නම් කියලා මැරයෙක් කියනවා එඩ්වඩ් රාජ කරනවා කියලා විශ්වාසලාගෙන මේ ගෙදරට. ඇවිල්ලා මේ තමන් හදාගත්ත පුත්‍රයාගේ නැත්නම් කෞශල්‍ය කියලා තමන් පුතෙක් හදාගන්න ඒ පුත්‍රයාගේ මව්පියන් හොයන්න කියලා එනවා. ඒ දෙමව්පියන් මේ වීරකෝන්ගේ බෑනා කියලා තමයි
මිනිහා අන්දලා පෙන්නන්න යන්නේ. හැබැයි අන්තිමට ඉතින් ඒ පාර මේ ඉංගලන්තෙන් ආපු තරුණයාට මේ කල්යාණි විවාහ කර දෙන්න ලෑස්ති කර ගන්නවා. හැබැයි තරුණයා දැනගන්නවා මේ චමින්දයි මේ කල්යාණි අතර තියෙන කොටපටි. ඔහු මේ ජෝඩුවට යටින් උදව් කරන්න හොයනවා. ඔන්න ඒ අතරේ අර චමින්ද කියන අර අන්වර්ථ සහෝදරයා හොයන්න මංගලික කොළඹ එනවා. ඊට පස්සේ එයා ජගත්ව හිතා ගන්නවා මේ ජගත් තමයි චමින්ද කියලා. උන් ඔය විදිහට පැටලලා ගිහිල්ලා ටිකක් වෙලා යනකොට චමින්ද හොයාගෙන එනවා කල්යාණි. කල්යාණි මේක වරදවාවට අහ ගන්නවා. ඊට පස්සේ මංගලික අහ දෙන්න අතර ආවරණය. අන්තිමට මේ යාළු දෙන්නගේ බොරුව හෙළිවෙනවා. ඒ අතර වාරය අර මුදලේ නැත්තම් කණව මුදලේ ජගත්ගේ මාමා තමන්ගේ නෝනාත් එක්ක රාජ අර එංගලන්තෙන් ආවයිකෝ රාජකරුණයි එක්ක මේ ගෙදරට එනවා. ඒ ආවම පුද්ගලයෙක්ව දකින්න. ඒ පුද්ගලයා දකව ගන්නවා මේ තමයි තමන්ගේ සහෝදරියගේ දරුවා පැහැරගෙන ගිය පුද්ගලයා කියලා. ඊට පස්සේ ඉතින් හම් වෙනවා අන්තිමට මේ එඩ්වර්ඩ් කියන්නේ චමින්ද කියන්නේ තමන්ගේ නංගිගේ පුතා කියලා දාගන්නවා. අන්තිමට මේ කතාව කියලා වංචකාරිය හිරේට යනවා. ඉන්න අය හොඳින් ජීවත් වෙනවා. මේ චිත්‍රපටය බොහොම කතා රසයෙන් චිත්‍රපටයක්. ඒ වගේම බොහොම හාස්‍යෝත්පාදක චිත්‍රපටයක්. සමහර විචාරකයන් මොනවා මේ චිත්‍රපටයට අපූරු කතන්දරයක් තිබුණා, අපූරු හාස්‍යයක් තිබුණා. මේ චිත්‍රපටයේ මුල් වතාවට රෝහිත සිල්වා අධ්‍යක්ෂකවරයෙකු විතරක් නෙවෙයි ගායකයෙකු පාටපත් වුණා. ඔහු ඉතාම අපූර්වෙන් මේ චරිත නිරූපණය කළා. ඒ වගේම ඔහු ඒ ගීතයක් ගායනා කළා ෆ්‍රෙඩී සිල්වාත් එක්ක, අහසට බයිද පොළොවට බයිද කියන ගීතය. ඒ වගේම ප්‍රේම කේන්ද්‍ර දාලිස් ලේබු සුමන් චන්ද්‍රාසේ කියන ගීත ෆ්‍රෙඩී සිල්වා ගායනා කළා. ඉතාම ජනප්‍රිය චිත්‍රපටය මතක හිටපු හසුත්පාදක චිත්‍රපටය. විශේෂයෙන් වෛද සිල්වා ෆ්‍රෙඩී සිල්වා මේ චිත්‍රපටයට අපූරු හාස්‍ය ගුණ. ඒ අවදි ඒ බොහෝ දෙනා බොහොම හිනා වෙවි නරඹපු සාර්ථක චිත්‍රපටයක් බවට මේ චිත්‍රපටය පත් වුණා. තොප්පජය චිත්‍රපටය නිෂ්පාදනය කළේ IM ඉබ්‍රාහිම් ලෙබ්බේ. සමාධ්‍යක්ෂණය කළේ වෛද සිල්වා සහ ස්ටැන්ලි පෙරේරා. තිරනාටකය ඇලන්සන් මෙන්ඩිස් සහ ස්ටැන්ලි පෙරේරාගේ. ඇලන්සන් මෙන්ඩිස්ගේ කතාව නැත්නම් ඔහුගේ පලාමල්ල කියන නාට්‍යය තමයි මේ චිත්‍රපටයට පාදකුණේ. සංස්කරණය කළේ MP රූපසේන සහ කාලිංග සිල්වා. සංගීත අධ්‍යක්ෂණය කළේ වික්ටර් දලුගම. ගීත රචනා කළේ කරුණාරත්න අබේසේකර, ජෝර්ජ් ලෙස්ටර් රණසිංහ, ධර්මසිරි ගමගේ සහ ප්‍රේම කීර්තිද අල්පිෂ්. රෝහිත සිල්වා ෆ්‍රෙඩී සිල්වා ගායනා කළ අහසට බයේද පොළවට බයේද ෆ්‍රෙඩී සිල්වා ගායනා කළ සුපුන් චන්ද්‍රාගෙන මිදුලේ තබලා ගීතේ, එච්.ආර්. ජෝතිපාල සුජාතා අත්තනායක ගායනා කළ හදේ ප්‍රේම ආශා කියන ගීතේ, ඒ වගේම ඔවුන් දෙදෙනා තව ගීතයක් ගායනා කළ ඔබේ පෙම්වන්ත රූපී කියන ගීතය, ඇන්ජලින් කුඩුදෙල මාගේ දැසින් ලං වී බලා කියන ගීත, මිලටන් පෙරේරා ඇන්ජලින් කුඩුදෙලක ෆ්‍රෙඩී සිල්වා සුජාතා අත්තනායක නෝනා කාගේද කාගේ නෝනාද කියන ගීත ගායනා කළා. මේ ගීත බොහොමයක් ජනප්‍රිය වුණා. කලා අධ්‍යක්ෂණය ලයිනල් සිල්වා, වේශ නිරූපණය ඩෙරික් ද සිල්වා. කලා අධ්‍යක්ෂණය ලයිනල් සිල්වා, වේශ නිරූපණය ඩෙරික් ප්‍රණාඳු. සරණ අධ්‍යක්ෂණය බන්දු ගුණසිංහ, නටුම් අධ්‍යක්ෂණය ප්‍රණව ප්‍රණාඳු, නටුම් නිර්මාණය සුනිතා කුරුකුලසූරිය, ඇඳුම් නිර්මාණය සුමනා අමරසිංහ, කොණ්ඩා මෝස්තර නිර්මාණය සෑම් පෙරේරා හා ශාන්ති ශ්‍රීවර්ධන තොම්පචාග දායකුණ, නිමල් වේරපොඩි ශබ්ද පරිපාලය, IA ජොහා රසායනාගාර පාලය, නිෂ්පාදන කරුණාකර මෙරෙල් ප්‍රණාම්බු. තොම්පචයා ශ්‍රවණ ශ්‍රෝස් ආයතනයෙන් තමයි රූපගත කිරීම කරන ලද්දේ. ප්‍රධාන චරිත නිරූපණය කළ සුමනා අමරසිංහ, රෝයිද සිල්වා, ෆ්‍රෙඩී සිල්වා, ෆරීනා ලායි, බන්දු ගුණසිංහ, දොන් සිල්සෙන්, රුක්මණී දේවි, විමලා කුමාරි, පියදාස ගුණසේකර, ජයසේකර අපොන්සු, ස්ටැන්ලි පෙරේරා, ගලි ගුණවර්ධන, V.T.G. කරුණාරත්න, විජය නන්දසිරි, චන්ද්‍රා දේවාදිත්‍ය, නීලකණ්ඨ මුත්තයියා සමග
ළමා චරිතයක් නිරූපණය කළා සබිතා පෙරේරා. සබිතාගේ මව ගලි ගුණවර්ධන, තාත්තා ස්ටැන්ලි පෙරේරා මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළා ස්ටැන්ලි සමාධ්‍යක්ෂකවරේ. තොම්බජා චිත්‍රපටය 1977 නොවැම්බර් 11 ආසිර කොල්ලුපිටිය ලිබර්ටි මරදානි ගාමිණී වැල්ලවත්තේ සැෆයා ග්‍රෑන්ඩ් පාස් සේස්තා මුගේගොඩ ක්වීන්ලන්ඩ් මානවර ඕඩියන් මාර්ගම අනුෂා කිරිබත්ගොඩ හිමාලින් කළුතර චිත්‍ර හලාවත පර්ල් මාතර ස්ටී කෑගල්ලේ ඡායා මිගමිය රාජ් අනුරාධපුර විජේන්ද්‍ර ඇතුළු සිනමා ශාලා 17ක තිරගත වුණා. මේ චිත්‍රපටයේ ආරම්භක සේස්තාන සිනමා ශාලාවල දින 61ක් ප්‍රදර්ශනය කරනු ලැබුවා. එවැගේම ඉතාම සාර්ථක වුණා. ටොම්පචා චිත්‍රපටයේ නැවත රෝහිද සිල්වා පසු කලෙක ප්‍රතිනිර්මාණය ටොම්පචයෝ නමි. හැබැයි අවාසනාවට ඔහු මිය යන විට මේ ටොම්පචයෝ තිරගත කරවන්නට ඉඩකඩ ලැබුණේ නැහැ. එසේ වූවා නම් ඔහුගේ මුල්ම අධ්‍යක්ෂණ අවසාන අධ්‍යක්ෂණ දෙකම ටොම්පචයා සහ ටොම්පචයෝ වෙන්නට ඉඩ තිබුණා. ஆதரையே மகசே பன்சிலே முது கோமல் இங்க சுங்க நலவாலா.